කිං සච්චමග්ග ජීවිතය ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් දිනන්නටත් දහම් දැනුමින් සමාජය පෝෂණය කරන්නටත් ඉදිරිපත් කරනු ලබන දහම් වැඩසටහන් මාලාව මාර්ගෝපදේශකත්වය ශාස්ත්‍රපති කැකුළුවෙල විපුලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ තෙරුවන් සරණයි මිහිඳු මහරහතන් වහන්සේ මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීමෙන් අනතුරුව දෙවන වරට ලක්දිව බුදුසසුන ස්ථාපනය වූ සිදුවීම නම් වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ තායිලන්තයෙන් උපසම්පදාව ගෙනවිත් මෙරට ස්ථාපනය කිරීමයි මෙම වැඩසටහන අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ චරිත කතාව සරලව ඔබට ඉදිරිපත් කිරීම සඳහායි දහම් කරුණු සොයන අයටත් ඉතිහාසය පිළිබඳව උනන්දු වන අයටත් විභාග සඳහා තොරතුරු සොයන අයත් කියන හැම දිනාටම මෙම වැඩසටහන ප්‍රයෝජනවත්ව යොදා ගන්නට පුළුවන් 1505 දී පමණ පෘතුගීසි ආක්‍රමණයත් සමග පහත රට සම්බුද්ධ සසුන සීග්‍රේන් පිරිහෙන්නට පටන් ගත්තා. එය ක්‍රමිකව උඩ රට දක්වා ගලාගෙන ඇවිත් උපසම්පදා භික්ෂූන්ගේ ගණන අඩු වෙලා උපසම්පදා භික්ෂූන් නැති තැනට පත් වුණා. එවිට සාමණේරවරු පමණයි ඉතුරු වුණේ. ඊළඟට විහාරස්ථාන වල ගණින්නාන්සලා නමින් පිරිසක් බිහි වුණා. ගණින්නාන්සලා ආගමික කටයුතු, වේද හෙදකම්, මන්ත්‍ර ශාස්ත්‍ර මෙවැනි කටයුතු කරමින් බිරිඳ දරුවන් ආදියත් එම විහාරස්ථානයේම රඳවාගෙන සිය ජීවිකාව කරගෙන කටයුතු කරගෙන ගියා. මෙලෙස බුදුදහම ශීඝ්‍ර පරිහානියකට ලක් වූ කාල සීමාවක ක්‍රමයෙන් මෙම තත්වයේ ඉහළ නංවන්නට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කොට ඒ සාර්ථක කරගන්නට නායකත්වයේ ගත්තේ සරණංකර සංඝරාජයාණන් වහන්සේ. උන්වහන්සේ 1698 ජූනි 18 වන දින තුම්පනේ ප්‍රදේශයේ වැලි විටනම් ග්‍රාමයේ කුලතුංග බණ්ඩාර යන නමින් උපත ලබා තිබෙනවා. කුඩා කලේ ඉඳලම සිල් සමාදන් වෙච්ච ශ්‍රද්ධාවන්තයෙක් වෙච්ච කුලතුංග බණ්ඩාර දරුවා එරමුදුලියත්තේ උපාසකරාල නම් ගුරුතුමාගෙන් කුඩා කලදිම සිංහල හෝඩිය, නම් පොත, මඟුල් ලකුණ, සකස්කඩය, නාමාෂ්ට සතකය, අනුරුද්ධ සතකය, වෘතමාලාව, පුස්කොළ අකුරු ලිවීම ආදිය ඉගෙන ගත්තා. එයින් පසුකාලීනව වැලිවිට මුරන්දෙනියේ හේරත් ගෙදර ගුරුතුමාගෙන් වැඩිදුර ඉගෙනුමක් ලබා සිය ජීවිතයේ 16 වෙනි කඩයිම පසු කරමින් සිටින විට කුලතුංග බණ්ඩාර දරුවා වැලිවිට සරණංකර නමින් පැවිදිභාවයට පත් වුණා. පැවිදිභාවයට පත් වී තිබෙන්නේ සූර්යගොඩ විහාරස්ථානයේදී. සූර්යගොඩ විජේසුන්දර නම් තිරුන් වහන්සේගේ යටතේ ශිෂ්‍යෙක් ලෙස වැලිවිට සරණංකර සාමණේරයන් ලෙස සිය ප්‍රවෘජාව ආරම්භ කළා. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, කාව්‍ය ශාස්ත්‍ර ආදී විෂයන් ගණනාවක් සරණංකර සාමණේරයන් වහන්සේ සෝත්සාහයෙන්ම හදාරා තිබුණා. ඒ කාලයේ වෙන විට පිරිවෙන් අධ්‍යාපනයත්
භික්ෂූන් වහන්සේලා සඳහා වන අධ්‍යාපනය බොහෝ සෙයින් පිරිහිලා පොතපත සොයා ගැනීම ඉතාමත් අමාරු තත්වයකට පත් වී තිබුණු යුගයක්. නමුත් එවන් යුගයක වුවත් දුෂ්කරතා පසෙක දමා බාලාවතාරය නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ කොටසක් පිළිබඳව විශාල දැනුමක් තිබුණු ලෙව්කේ රාල්හාමි ඔහුව සොයාගෙන ගොස් ඔහු අලගල්ල නම් ස්ථානයක සිරදනුවමක් විඳිමිනුයි ඒ කාලේ හිටියේ. සරණංකර සාමණේරයන් වහන්සේ රහසේම ඔහු වෙතට ගිහිල්ලා කෙහෙල්වල ගම සමීපේ අලගල්ලේ කන්ද අඹගස නම් ප්‍රදේශයේ අඹගස මුල නතර වී ඒ කොටස ඉගෙන ගත්තා යනුවෙන් ඉතිහාසයේ එම තොරතුරු සඳහන් වෙනවා. ඒ කාලේ සිව්පසය උනත් හරියට ලබා ගැනීමකින් තොරව අධ්‍යාපනය පිළිබඳ උන්වහන්සේ කොච්චර උනන්දු වුණාද කියනවා නම් රාත්‍රී කාලේ නිදාගත්තා කියලා කියන්නේ පොල් කටුවක හිස තබාගෙන. එවිට පොල් කටුවේ තුඩ ඇනෙන විට එම වේදනාවෙන් නිදිමත නැති වෙලා නැවත පාඩම් වැඩ කරපු බව සඳහන් වෙනවා. එමෙන්ම භාවනා කටයුතුත් සිද්ධ කරගෙන තියෙනවා. බාලාවතාරනම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ කොටසක් ලෙව්කේ රාලහාමිගෙන් ඉගෙනගෙන අනෙකුත් කොටස මේ සාමණේරයන්ට ඉගෙන ගන්නට සිදුනේ මල්වතු විහාරයේ පල්කුඹුරේ අත්තදස්සී නම් සාමණේරයන්ගෙන්. මේ ආකාරයට සරණංකර සාමණේරයන් වහන්සේ නිසි අධ්‍යාපනයක් ලබා ඉගෙනීමට කැමැති බොහෝ ගිහි පැවිදි අය උන්වහන්සේ වෙත ඇදී එන්නට පටන් ගත්තා. ටික කාලයක් යනකොට සිල්වත් සමාගම නැත්නම් වැලිවිට සමාගම නමින් සංඝ සංවිධානයක් බිහි කළා. ගම්මානවල සිටි හොඳ ළමයින් තෝරාගෙන පැවිදි කිරීමෙන් 700ක පමණ පිරිසක් මේ සමාගමට එකතු කරගන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. මේ සමගම උඩ රටත් පහත රටත් විවිධ උගතුන් බිහිවන්නට භික්ෂුන්ගේ ක්‍රියාකලාපේ යම් කිසි පිළිවෙලකට ගොඩනගන්නට සිල්වත් ආකාරයකට ගොඩනගන්නට මෙම වැඩපිළිවෙල එකල ශ්‍රී ලංකාවටම වැදගත් වැඩපිළිවෙලක් බවට පත් වුණා. මේ ආකාරයට බුදු දහම සහ භික්ෂුව පිළිබඳව නැවත පුනර්ජීවනයක් ඇති කරමින් යන ගමනේදී අසරණයන්ට පිහිට වීම නිසා අසරණ සරණ යන නාමය උන්වහන්සේට ලැබුණා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට නැවත පිඬුසිඟා වැඩම කොට දන් වැළඳීමේ ක්‍රමය උන්වහන්සේ ආරම්භ කළා. එය නැවත ආරම්භ කරන්නට මුල් වූ නිසා පිණ්ඩපාතික යන කොටස උන්වහන්සේගේ නාමයට ලැබී තිබෙනවා. නමුත් මෙම යන වැඩපිළිවෙල සංඝ සංස්ථාව නැවත භික්ෂු ප්‍රතිරූපයේ සහිත නිසි මාවතකට යොමු කරමින් සිටිද්දී දුසිල්වත් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට අභූත චෝදනා නගමින් අපහාස කළා. රජතුමා කෙරෙහි බිඳෙව්වා. එහි එක් ප්‍රතිඵලයක් හැටියට ටික කාලයක් උන්වහන්සේව ලග්ගලට පිටුවහල් කර තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කාලයේත් වර්තමානයේ වෙන්ම මල්වතු අස්කිරි භික්ෂු පරම්පරාවල භික්ෂූන් වහන්සේලා බලවත්ව සිටියා. ඔවුන්ගේ අභියෝගවලට මුහුණ දෙන්නට මුන්වහන්සේට සිදු වුණා. නමුත් සිටිනා මළුවේ ධම්මජෝති, කදිරාගොඩ, ඉලිපන් ගැමුවේ, දේවාල ගම්පොළ යන සාමණේරවරුන් සරණංකර හිමියන්ට විශාල ශක්තියක්ව අවශ්‍ය උදව් උපකාර කරමින් ළඟම රැඳී සිටියා. මෙහිම වකවානුවක ඉන්දියාවේ ඉඳලා බ්‍රාහ්මණ පඬිවරයෙක් ලංකාවට පැමිණියා. පැමිණිලා මහනුවර රජතුමාව හමු වුණා. හමු වෙලා ඔහු ශ්ලෝකයක් ප්‍රකාශ කළා. ශ්ලෝකයක් ප්‍රකාශ කරලා එම ශ්ලෝකය තේරුම්ගෙන එයට පිළිතුරු දෙන ලෙස ඔහු අභියෝග කළා. මෙම ශ්ලෝකය කියන විට මල්වතු අස්කිරි භික්ෂූන් වහන්සේලා වටාපතින් මුහුණ වහගත් බව සඳහන් වෙනවා. ඉතින් බුද්ධ ධර්මය
සොයා දෙන්නටවත් හඳුන්වා දෙන්නටවත් කෙනෙකු මෙරටින් සොයා ගැනීම දුෂ්කර වූ ඒ කාලේ රජතුමා බොහෝ සෙයින් මෙම බමුණාගේ ගැටලුව විසඳා දීමට විපිලිසර වුණා. නමුත් රජතුමා පණිවිඩකරුවන් යවා සරණංකර හිමියන් හඟුරංකිත රජමාලිගාවට වැඩම කරලා එහිදී බමුණාගේ තර්කය එම මාලිගාවේදී බිනදමා ධර්මයේ දේශනා කළ ඔහුගේ දුරුමත පහ කරන්නට සරණංකර හිමියන් සමත් වුණා. මේන් රජතුමා සරණංකර සාමණේරයන් කෙරි මහත්සේ පැහැදුනා. උන්වහන්සේ එයින් ප්‍රයෝජනගෙන රජතුමාගේ සහයෝගයෙන් ගම්පොළ නියම කන්දේ අධ්‍යාපනය ලබා දීම සඳහා විද්‍යාස්ථානයක් පිහිටෙව්වා. එහි ප්‍රධානත්වය සිටිනාමල්වේ ධම්මජෝතිනම් සාමණේරයන් වහන්සේට පිරිනැමුවා. එයින් නිසි අධ්‍යාපන වැඩපිළිවෙලක් ලබා දීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ පළමු පියවර ආරම්භ වුණා. ඒ කාලේ ලංකාවේ උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේලා එක නමක්වත් උනේ නැහැ. බහුතරයක් ගණින් වහන්සේලා සිල් පදයක්වත් ආරක්ෂා නොකර ගිහි ජීවිතම ගෙවමින් සිටි කාලයක්. මේන් අනතුරුව සරණංකර සාමණේරයන් වහන්සේ උනන්දු වී ඇත්තේ 50 වසරකටත් වැඩි කාලයක් ඇනහිට තිබූ උපසම්පදාව මෙරට ඇති කරන්නටයි. පළමුවෙන්ම දූත පිරිසක් බුරුමයට පිටත් කර යවුවත් එම පිරිස අතරමඟදී අනතුරකටපත් වූ නිසා ප්‍රථම උත්සාහය අසාර්ථක වුණා. දෙවනවර ශ්‍රී විජය රාජසිංහ රජුගේ කාලේ සියමට විල්බා ගෙදර මුහන්දිරම්ගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් යැව්වා. එහි අනෙක් සාමාජිකයන් පට්ටපොළ රටේරාල, ඇල්ලේපොළ මොහොට්ටාල, ඊරියගම නිලමේ, ආයිතාලියද්දේ මුහන්දිරම් රාල යන අයයි. දූත පිරිස තාරකානම් ඕලන්ද නැවින් සීමට ළඟා වුණා. නමුත් ඒ අතර ශ්‍රී විජය රාජසිංහ රජු මිය ගිය නිසා එම ප්‍රයත්නයත් අසාර්ථක වුණා. යලිත්වරක් කීර්තිසී රාජසිංහ රජුගේ පාලන කාලේ සියමට දූත පිරිසක් යවන්නට සමත් වුණා. සියමේ රජතුමාගේ අනුග්‍රහයත් ඇතිව උපාලි මහා තෙරුන් ප්‍රධාන බ්‍රහ්මජෝති, මහා පුඤ්ඤහිමි, මණිජෝතිහිමි, ඉන්ද්‍රජෝතිහිමි උපසම්පදා භික්ෂූන් 29ක පිරිසක් මෙරටට ත්‍රිකුණාමල වරායෙන් 1753 මැයි මස 16 වන දින වැඩම කළ බව සඳහන් වෙනවා. එයින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය ආරම්භ වන්නට පදනම වැටුණා. 1753 බුද්ධ වර්ෂ 2296 වසරේදී මල්වතු මහා විහාර පෝය මළු විහාරයේදී ඇසළ මස පුර 15 දින යලිත්වරක් මෙරට උපසම්පදාව පිහිටුවන්නට සමත් වුණා. පළමුවෙන්ම සියමෙන්ම කැඳවාගෙන ආ උපසම්පදා අපේක්ෂක වාහල නාග නැමැති අය උපසම්පදාව ඔහුට ලබා දුන්නා. අනතුරුව කොබ්බෑ කඩුවේ නායක හිමි, වැලිවිට සරණංකර හිමි, හුලංගම්මුවේ හිමි, බඹරදෙණියේ හිමි, තිබ්බටුවේ හිමි ආදී අස්කිරි විහාරයේ නායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 6 එහිදී උපසම්පදාව ලැබුවා. ඒ කාලේ වන විට සරණංකර හිමියන්ගේ වයස අවුරුදු 55ක් බව සඳහන් වෙනවා. සියවස් ගණනාවකට පසුව සාර්ථක ලෙස බුදු සමය නැවත ස්ථාපනය කරන්නට සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් ලංකා ධරණීතලය බබළුවන්නට එම සිදුවීම ප්‍රධානතම සිදුවීමක් බවට පත් වුණා. එදා ලංකාවේ විසූ භික්ෂූන් වහන්සේලා අතරින් උගත්කමින් ගුණනුවණින් සරණංකර හිමියන්ට වඩා කෙනෙක් නොවුන නිසා කීර්තිසී රාජසිංහ රජතුමා උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමුවා. ඒ බව සංඝරාජ විත්තිනම් පොතේ
මෙම කවියෙන් දැක්වෙනවා. නන් විසිතුරු ගම වැලි විට පින් බලයෙන් උපන් එපිට ඉන් පරසිදු නිරිඳු සතුට සංගරාජ කළ තිලකට සංගරාජ පදවිය තමන්ට ලැබුණත් එයින් කිසිම විටක උඩඟු නොවන්නට කල්පනා කළ සරණංකර සංගරාජයන් වහන්සේ තමන්ගේ කුටියේ දොරටුවේ ඉහළින් උඩඟු නොව මහන යනුවෙන් වැකියක් ලියා නිතර තමාටය දර්ශනය වෙන ලෙස සකස් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය ප්‍රගුණ කරවන්නට ධර්ම දේශනා පැවැත්වීම පුහුණු කරවන්නටත් මුල් වී කටයුතු කළා. නියම කන්දේ අධ්‍යාපන ආයතනය ආරම්භ එයින් පසුව අනුරාධපුර දඹුල්ල පොළොන්නරුව ආදී ස්ථානවල පුරාණ සිද්ධස්ථාන පිරිසිදු කරවා පුද පූජා පවත්වන්නටත් මාර්ගය සැලැස්සුවා. පහතරට ප්‍රදේශයේ බෞද්ධ හා සාහිත්‍ය ප්‍රබෝධයේ නියමුවානන් ලෙසත් සංඝරාජ හිමියන් උන්වහන්සේගේ ගෝලයන් ශ්‍රී ලංකාව පුරාම විශාල දීප ව්‍යාප්ත ආගමික වැඩපිළිවෙලක් කටයුතු කරන්නට සමත් වුණා. සංඝරාජ හිමියන්ගේ ගෝල පරම්පරාවෙන් ක්‍රමිකව ගලා එන භික්ෂු පරම්පරාවන් අදටත් ශ්‍රී ලංකාවේ බොහෝ විහෙර විහාරස්ථානවල වැඩ සිටිනවා. උන්වහන්සේලා බොහෝමයක් සංඝරාජ මාහිමියන් දක්වාම සිය ගුරු පරපුර විහිදී යන්න. ශ්‍රී ලංකාවේ බෞද්ධාගම ස්ථාපනය කිරීමේ පුරෝගාමීත්වයෙන් කටයුතු කළ නියමුවානන් වූ වැලිවිට සරණංකර සංඝරාජයන්න් වහන්සේ 1778 ඇසළ මස පුර පසළොස්වක දින සිය ජීවිතයේ 81 වන වියේදී මල්වතු මහා විහාරයේ වැලිවිට පන්සලේදී අපවත්වන්නට යෙදුණා. උන්වහන්සේ සිය ජීවිතයේ රජවරුන් 3 දෙනෙක් සමග කටයුතු කළා. සාරාර්ථ සංග්‍රහය, මුනි ගුණාලංකාරය, රූපමාලා, අභිසම්බෝධි අලංකාර, අභිසම්බෝධි සන්නය, මధుරාර්ථ ප්‍රකාශනී, පිරිත් සූත්‍ර සන්නය, බෙහෙසජ්ජ මංජුසා ආදී ග්‍රන්ථ උන්වහන්සේගෙන් රචනා වුණා. ශ්‍රී ලංකාවේ පවතින පොදු තත්ත්වයක් නම් සමාජ සේවයේ නිරත වෙන පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන්ට එල්ලවන බාධාවන්. ඒවා එකලත් ඒ විදිහටම ලංකා සමාජයේ ක්‍රියාත්මක වුණා. ගණින්නාන්සෙලා, දුසිල්වත් භික්ෂූන් වහන්සේලා, සරණංකර හිමියන්ට විරුද්ධව ගෙන ගිය වැඩපිළිවෙල වගේම උන්වහන්සේගේ බෞද්ධ ආගමික වැඩපිළිවෙල සාර්ථක වෙන විට එය ඉවසීමට බැරි වූ අන්‍ය ආගමිකයනුත් සංඝරාජ හිමියන් මැරවීමට විශේෂයෙන් කොළඹ සිටි දේවගැතිවරයෙක් ඔහු දූතයන් මගින් සංඝරාජ හිමියන්ට වස දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. නමුත් සිංහල ඇමතිවරුන්, සිංහල ආරක්ෂකයන් ආදීන්ගේ බුද්ධිමත් ක්‍රියාකලාපය නිසා එය වැළකී ගියා. සිය ජීවිතයම සම්බුදු දහම වෙනුවෙන් කැප කළ මේ ශාසනයේ පහළ වූ සංඝ පීතෘවරයාණන් වහන්සේලාගේ නම් අතර සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ නාමය අවසන් සංඝ රජු ලෙස පෙරටුවේම සඳහන් වෙනවා. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් සංඝරාජ සාදු චර්යාව නම් චරිත කතාව රචනා කරන්නට යෙදුණා. උන්වහන්සේ එදා පහළ නොවුණු සේක් නම් දුටු ගැමුණු ආදී රජෙකු ඒ සමයෙහි පහළ නොවුණු කල්හි ඇතිවිය හැකිව පැවතුණු පරිසරය ක්‍රිස්තු වර්ෂ 1800 වන විට අප දිවයිනේ පහළවන්නට
ඉඩ සැලසෙන්නේම යනුවෙන් මහාචාර්ය විනී විතාරණ මහත්මයා දක්වා තිබෙනවා. අප අවසාන වශයෙන් සරණංකර හිමි පිළිබඳව කෙටියෙන් මෙම කරුණු බලමු. ක්‍රිස්තු වර්ෂ 1698 ජූනි මාස 18 වන දින උඩරට තුම්පනේ වැලිවිට ගමේදී කුලතුංග බණ්ඩාර නමින් උපත ලැබීය. උපසම්පදාව නැවත ඇති කිරීමට මුල් වී ක්‍රියා කිරීම, ගම්වල සැරිසරමින් දහම් උපදෙස් ලබා දීම, විශාල ශිෂ්‍ය හා ගෝල පිරිසක් බිහි කිරීම, අලුත් විහෙර විහාර රාශියක් තැනවීමට මුල් වීම, පරණ විහාර රාශියක් ප්‍රතිසංස්කරණය කර බොහෝ පොතපත ලියවීම, දළදා මන්දිරයේ ප්‍රකෘතිමත් කරවීම, රජුන්ගේ ප්‍රධාන අනුශාසකයා බවට පත්වීම, රජුන් තිදෙනෙකුගේ ගුරුවරයා ලෙස සේවය කිරීම, මල්වතු මහා විහාරයේ ආරම්භයට මුල්වීම, අස්කිරි මල්වතු මහා නායක පදවි පිරිනැමීමට මුල්වීම, 1619 ගැටඹේ තොටේදී සියමෙන් පැමිණි උපාලි හිමි ඇතුළු භික්ෂූන් විසින් 33 නමක් උපසම්පදා කළ අතර 129 නමක් පැවිදි කිරීමට මුල්වීම. වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දවස වැලිවිට කුලතුංග සූරියගොඩ හාමුදුරුව ළඟ සරණංකර නමින් පැවිදිවීම, සියම් උපාලි මහතෙරුන් හා බ්‍රහ්මජෝති හිමියා මහා ප්‍රඥ හිමි දෙනම ගුරුවරයන් කොට උපසම්පදා වීම, කීර්තිසී රාජසිංහ රජතුමා විසින් සංඝරාජ තනතුර පිරිනැමීම, තමන් වහන්සේ විසින් අගනා ග්‍රන්ථ කීපයක්, ශිෂ්‍යයන් විසින් ග්‍රන්ථ සිය ගණනක්ද රචනා කිරීමට මුල්වීම, රජවාසලට දුන් මාල් පොරොන්දුව දළදා මාලිගාවට ලැබීමට සැලැස්වීම, වීබද්ද මරාල බද්ද අහෝසි කරවීම, හඟුරංකේත රජමහා විහාරයේදී ඉන්දීය බමුණෙකු වාදයෙන් පරදා ධර්ම දේශනා සිදු කිරීම, වර්තමාන ශාසන දියුණුවේ ආදිකර්තෘවරයාත් ප්‍රධාන දායකයාත් වැලිවිට හිමියන් හා කීර්තිසී රාජසිංහ රජතුමායි. ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේදී 1778 81 වන වියේදී මල්ලුතු විහාරයේදී අපවත්වීම, මේ ආකාරයට සරලව අවසන් සංඝරාජයාණන් වහන්සේගේ චරිත කතාව ඔබට ඉදිරිපත් කරන්නට හැකි. උන්වහන්සේ නොහිටින්නට වර්තමානයේ වන විට උපසම්පදාවත් ආගමික ප්‍රබෝධයත් ආදී බොහෝ අංශ නොතිබෙන්නට ඉඩ තිබුණා. උන්වහන්සේ සිදු කළ ශ්‍රේෂ්ඨ මෙහෙවර මතකයේ තබා ගනිමින් ඉතිහාසය දන්නා හඳුනන ජාතියක් විදිහට එම චරිතයෙන් ලබාගත හැකි ආදර්ශ අප ලබා ගනිමු. ඉතින් ලොවේ සියලු සත්වග නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් භාවයටම පත් වෙත්වා.